ප්‍රාර්ථනා කරනවා අද ශ්‍රේණිය නපුතක සම්බන්ධ වෙන ආදරණීය පංචි දුවල පුතාල හැමෝටම. ඉතින් එහෙමනම් මගේ මෝනිකා කියන රචනා මාතෘකාව ඔස්සේ රචනාවක් ලියන්න අද අපි උත්සාහ කරමු. හරි. බෝනික්ක හැමෝට මං හිතන්නේ දැකලා තියෙන දෙයක්. එහෙම නැත්නම් ගැහැණු ළමයි නම් ගොඩක් ලාට බෝනික්කෝ ඉන්නවා නේ. පිරිමි ළමයි බෝනික්කෝ දැකලා තියෙනවා. ඒ නිසා ගැහැණු පිරිමි ભેදයෙන් තොර ඔයාලා දැන් බෝනික්කා ගැන අනිවාර්යයෙන්ම ලියන්න අවශ්‍ය වෙනවා. එහෙනම් බෝනික්කා ගැන ලියද්දී මුලින්ම කරන්න ඕන වගේ බෝනික්කව හඳුනලා දෙන එකනේ නේද? දැන් බලන්න හොඳට මාතෘකාව මගේ බෝනික්කා. එහෙනම් ඔයාගේ බෝනික්කා ගැන කියන්න ඕනේ. එහෙනම් බෝනික්කා වලට හම්බුනේ කොහමද සහ බෝනික්කා කොයි වගේද කියන එක ගැන කියමින් ඔන්න ඔලට ආරම්භයක් ලබා ගන්න පුළුවන් නේ. උදාහරණයක් විදිහට සාමාන්‍ය බෝනිකාගේ කෙස් රන්වන් පාට එන නේද? රන්වන් පැහැති කෙස් කලම්බක් සහිත මගේ බෝනිකා උපන්දිනය සඳහා මගේ නැන්දාගෙන් තෑගි ලැබුණු අති ඉතා අලංකృత සෙල්ලම් බඩුවකි කියලා ඔන්න මගේ මෝනිකාව හඳුන්වලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් එතකොට තව වෙනස් විදිහකට මේක හඳුන්වා දීම කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ නටවන නිල් net සංගලක් සහිත මගේ මෝනිකා විසිතුරු ඇඳුම් ආයතන මන්දමින් හැඩවැඩ කිරීමට මම හැඩවැඩ කරමින් ඇය සමග විනෝදයෙන් කාලය ගත කිරීමට මම පුරුදු වී සිටිමි. නේද? මම පුරුද්දක් කොටගෙන සිටිමි නේ. දැන් මෝනිකාගෙන් කරන්නේ ඒකනේ. ඔයාලා මෝනිකාත් එක්ක ඔයාලා කොහොමද කාලය ගත කරන්නේ සහ එයාගේ තව මොනවා හරි තියෙන ලස්සන අංග ලක්ෂණ ගැන ඔයාලට ඉදිරිපත් කරන්න පුළුවන්. රෝස පැහැති සමකින්ද, නටවර නිල් පැහැති නෙත් සංගලකින්ද, අලංකාර මගේ මෝනිකා හට විසිතුරු ඇඳුම් ආයත්තම් අන්දමින් සෙල්ලම් කිරීමට මම පොරොන්දු වී සිටින්නේ මි නේද? මෙන්න මේ වගේ කියන්න පුළුවන්. හරි. හොඳයි. ඊට පස්සේ ඔන්න අවසාන වාක්‍යද කියන්න ඕනේ. බෝනික්කා ගැන දකින අරමුණක් බලාපොරොත්තුවක් යහපත් දෙයක් නේද? ඉතින් ඔයාලට කියන්න පුළුවන්. සෙල්ලම් කිරීමේදී කැඩී බිඳී යාමට ඉඩ නොතබමින් බොහෝ කාලයක් ඇයව සුරක්ෂිතව මා ඇසුරේ තබා ගැනීම මාගේ ඒකායන බලාපොරොත්තුවයි නේද? ඒ වගේ කියන්න පුළුවන්. එහෙම නැත්නම් තව මොන හරි වෙනස් බලාපොරොත්තුවක් තියෙනවා නම් ඔයාලට නේද? බෝනික්කා ගැන දකින සිහිනයක් තියෙනවා නම් ඔයාලට ඒක කියන්න පුළුවන්, ඉදිරිපත් කරන්න පුළුවන්. හොඳයි. ඉතින් එහෙමනම් ඔන්න මම හිතනවා දැන් අපේ දරුවන්ට කරුණු ප්‍රමාණවත් මම හිතන්නේ යන්න ඕන පාර ඔයාලා හඳුනා ගත්තා. එහෙමනම් දැන් පොතේ ගමන් කරන්නයි තියෙන රචනාව ලියමින් ඔයාලට එහෙනම් ඒ සඳහා අවස්ථාව මම දැන් උදා කරනවා. විනාඩි 10ක කාලයක් උපරිමය ලබා දෙනවා. ඊට වඩා අඩු කාලයකින් ලියන්න උත්සාහ කරන්න සාර්ථක රචනාවක්. හොඳයි. එහෙනම් බෝනික්කා ගැන හමු අපි මොලින්ම අස්විදගේ. අස්විද කියන්න බලන්න බෝනික්කා ගැන. රන්නන් කෙස් කලබකින් සැරසුණු මගේ බෝනික්කාගේ නම රෝසයි. රෝසීද? හා, රෝසී. හරි. නිල්වන් නෙත් දෙකක් හා රතු කහ ඇඳුමක් පැළඳ සිටින බෝනික්කා මට ලැබුණේ මගේ තාත්තාගෙන් යත්. මා සමග තව කාලයක් බෝනික්කාට සෙල්ලම් කිරීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමි. හරි, බොහොම හොඳයි. ඉතින් මේ සමහර දරුවෝ හිතනවා මේ රචනා මාතෘකාව මම මේම නදමි අපි දියලත් නෑ, දැකලත් නෑ, දන්නෙත් නෑ කියලා. එහෙම දෙයක් නෑ නේද පුතේ? උත්සාහ කළොත් අපිට බොහොම ලස්සනට ලියන්න හැකියාව තියෙනවා. හොඳ ගෙසන්දි බලමු. බලන්න අත උස්සලා ඉන්නවා නේද? ඉවර කරලා ඇති කියලා මම විශ්වාස කරනවා. අත උස්සලා ඉන්න නිසා. රන්වන් පාටින් රන්වන් පාටින් දිග කෙස් කලබක් ඇති මගේ බෝනික්ක ලස්සන ගවුමක් ඇඳ මගේ දිහා බලා සිටි. මගේ බෝනික්කගේ ඇස් දෙක දිලිසෙනවා වගේම දකින කොටත් ගොඩක් ලස්සන හිතෙනවා. මුතේ එක සහ දෙක වාක්‍ය දෙක, ඒ වාක්‍ය දෙකම සමානයිනේ නේ? එකම කරුණු තිබ්බේ. එතකොට ඔයා දෙකට දෙන්න ඕනේ කරුණු දෙකක්. ඉස්සලා තිබ්බා මං හිතන්නේ කෙස් කලඹ ගැන, ඊට පස්සේ
ඇස් ගැනද තිබ්බේ? ඔව් ටීචර්. ඒක තමයි කේස් කලම ගැන කියනකොට දැන් ඔයා තව විස්තරයක් වෙනස් කරලා කියන්නේ. දෙකේම ලස්සනයි ලස්සනයි කියලා දෙකම එහෙම දාන්න එපා. හරි. එහෙම නැත්නම් ඒ වචන දෙක හරි වෙනස් කරන්න. හරි හා අවසාන වාක්‍ය. මම මගේ බොනෙකට ගොඩක් ආදරේ හා ගොඩක් පිය කරමි. හරි ආදරේ සහ ප්‍රිය කරමි. මා බොහෝ ලෙස ප්‍රිය කරන මගේ සෙල්ලම් බඩුවක් වන බෝනික් කරම බොහෝ සෙයින් ආදරය දක්වමි. හරි හොඳයි. වෙල්කම්. තව කවුරුද ලියලා තියෙන්නේ බලමුද. අපි බලමුද අපි. අනිත් අය කවුරු තත් උස්සන්නන්නේ තාම ලියනවා මට හිතෙන්නේ නේද. කවුරු හරි ලියලා අවසන් කරපු දරුවෙක් කියනට අත උස්සලා මට කියන්න අපි එම්මයි ටීචර් කියලා. ඉතින් අපිට දෙන්න පුළුවන් එයාට අවස්ථාව. අපි නෙළනික රචනාව සමන් දෙමු. ඊට පස්සේ අපි රචනාව අපේ අවසන් කරමු. හරි නෙළනි කියන්න බලන්න පුතා. මගේ 7 වැනි උපන්දිනය සමරීමේදී අම්මා මට ලස්සන බෝනික් එකක් අරන් දුන්නෙමි. දැන් මම කියන එක තිබ්බේ නෑනේ කොහෙවත්. මියන්නේ අවසන් කරන්නනේ අම්මා අරන් දුන්නා කියලානේ තියෙන්නේ. ඒ නිසා අපිට මේ තැනට ගෙනියන්න අමාරුයි. මියන්නට ගෙනියන්න අමාරුයි. එහෙනම් මම කියන එක කොහෙට හරි අතලත් වෙලා තියෙන්න ඕන වාක්‍ය නාම පදේ විදිහට. හොඳද පුතේ? හරි. ඔයාට අම්මගෙන් තෑගි ලැබුණොත් මගේ 7 වැනි උපන්දිනයේ වෙනුවෙන් අම්මා මාහට තෑගි කළ මගේ මෝනිකා මගේ ප්‍රියතම සෙල්ලම් උපකරණයයි නැත්නම් සෙල්ලම් භාණ්ඩයයි කියලා අපි හඳුන්වලා දෙමු. හරි ඊට පස්සේ දෙවෙනි වාක්‍ය. මම එම බෝනිකාට පිංකි කියා නම තැබූ අතර මම නිතරම ඇය සමග සෙල්ලම් කරමි. මම කරමි. හරි දැන් හරි. හොඳයි. මට සැමදා එම බෝනිකා සමග සිටීමට හැකිවේවායි කියා පතයි. පතමි. දැන් මම කියලන කිව්ව පුතා. තව බොහෝ කාලයක් මා සමගම බෝනිකා සුරක්ෂිතව තබා ගැනීම මම බලාපොරොත්තු වෙමි. හරි හොඳයි හොඳයි. එහෙනම් මම හිතනවා ඔයාලට සාර්ථකව මගේ බෝනිකා ගැන රචනා මාතෘකාව ඔස්සේ රචනාවක් ලිවීමේ හැකියාව ලැබුණා කියලා. දැන් වෙන්න ඕනේ ඔයාලා කටපාඩම් කරගෙන යන්නේ නැහැ නේද? දැන් මේ ඕනම රචනා මාතෘකාවක් ආවොත් ඒකට උචිත විදිහට ඔයාලා රචනාව හැඩගස්සලා හැඩගන්වලා ඉදිරිපත් කිරීම තමයි වටින්නේ දරුවනේ. හරි හොඳයි. ඉතින් එහෙමනම් අපි රචනාවට මෙහෙම ආයුබෝවන් කියලා ඊට පස්සේ අපි පටන් ගමු අක්ෂර වින්‍යාසය ඔස්සේ අපිට ඉගෙන ගන්න තියෙනවා මහා ප්‍රාණ සහ අල්ප ප්‍රාණාක්ෂර. අපි එම කොටස ආවරණය කරගනිමු මේ වෙලාවේදී. හොඳයි එහෙමනම් ඔන්න අපි අක්ෂර වින්‍යාස ඔස්සේ අධ්‍යයනය කරනවා අල්ප ප්‍රාණ ඩ සහ මහා ප්‍රාණ ඩ අක්ෂර යෙදෙන වචන මොනවද කියලා. හරි අත ඔස්සන්න බලන්න අල්ප ප්‍රාණ ඩ වලින් වචන දාන්න ළමයි. අල්ප ප්‍රාණ ඩ වලින් වචන දාන්න ළමයි අත ඔස්සන්න බලන්න. හරි තනිෂ කියන්න බලන්න. ඩක්කුව. ඩක්කුව. හොඳයි. ඩක්කුව. හරි නැතලි කියන්න බලන්න අල්ප ප්‍රාණ ඩ වලින් වචනය. යකඩ. යකඩ. හරියටම හරි යකඩ. තෙදනි බාණ්ඩ. භාණ්ඩ. බොහොම හොඳ. භාණ්ඩ. නෙළුනි.
මඩ. මඩ. හරි, තාලෂි. හරි, මුදාව කියනක ටීචර් හෙන්න නැන්න හැ. හරි, අස්විද. මොකද පුතේ ටීචර් හුනේ නැ? අස්විද ඔව්. ඩයිනෝසිරස්. හරි. නෙළුනේ. බලමු. බඩ. බඩ. දඩ. බඩ. හරි, බඩ. හරි. ඔව්, ගෙසඳි. දඩ. ඩයනා. ඩයනා. හරි, දඩ. ඩයනා. ඒ ඔක්කොම හරි. ඔව්. කණ්ඩායම. කණ්ඩායම. අනිත් වචනත් හරි, ඔයාලා කියපු අනිත් වචනත් හරියා. කණ්ඩායම. අඛණ්ඩ. අපි ඔයාලා කියපු වචන වලට අමතරව මේ වචනත් ඇතුළත් කරගමු. දණ්ඩ. භාණ්ඩ. භාණ්ඩ. මණ්ඩලය. මණ්ඩලයලා තියෙනවා. හරි, මණ්ඩලය. ඔන්න තව වර දැන් මේක පිටුවක ඔයාලා අඳගත්තාම වගෝ පුතේ, පිටුව පිරෙන කම්ම මේකට වචන හොයන්න. හරි, මේ කිහිපයක් විතරයි. ඊළඟට අපි බලමු එහෙමනම්. මහා ප්‍රාණ ඩ සඳහා වචන. මහා ප්‍රාණ ඩ ඩ නේද? හරි, දාන්න ළමයි අත උස්සන්න. හොඳයි නෙළුනි. දෘඪ. 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 හරි, තෙදනි. හරිය. ආරූඪ. ආරූඪ. හරියටම හරි, ආරූඪ. තව දාන්න ළමයි. ආරූඪ. ඔය තනසි. හොඬ. හොඬ කියන්නේ සංඥකඩ යන මේ මහා ප්‍රාණ ඩ වලට වචන. හරි, ආරූඪ කියද්දි මතක් කරනවා විරූඪ නේද? ඊට පස්සේ මතක් කරනවා රූඪි. අපි දෙකේ පන්ති මහා ප්‍රාණ ඩ හොයගෙන ගත්තේ මේ වචන ටික. මේ හොරණ මතක ඇති. හරි, දෘඪ. දෘඪ කියලා කියන්නේ තදයි කියන්නේ. හරි, දෘඪ. ඊට පස්සේ වල කිව්වා ආරූඪ විරූඪ. ඒවත් හරි. ආරූඪ විරූඪ. ආරූඪ විරූඪ. රූඪි. රූඪි. ප්‍රෞඪ. ප්‍රෞඪ. අපිට ප්‍රෞඪ ඉතිහාසයක් තියෙන ක්ලබ් කියනවනේ නේද? ආඩ්‍ය. ආඩ්‍ය. මූඪ. මෙන්න මේ වගේ ඔන්න මහප්‍රාණ ඩ යෙදෙන වචන රාශියක් අපිට අපේ භාෂාව තුළ
හඳුනා ගන්න පුළුවන්. දැන් මීට අමතරව තව වචන තියෙනවා දරුවනේ, තව වචන තියෙනවා. ඒ වචන ඔයාලා හොයන්න ඕන. ඒ වචන දාලා මේ වගුව තව සම්පූර්ණ කරන්න ඕන. ඒ සඳහා ඔයාලට ආරාධනා කරමින්, එහෙමනම් පුතේ හතර ශ්‍රේණි නියමිතව අවශ්‍ය විෂයට අදාළව අපි රචනාවක් සහ අක්ෂර වින්‍යාසය නිවැරදි කර ගැනීම සඳහා ඕ මෙම ක්‍රියාකාරකම සමග අපේ පාඩම අවසන් කරනවා.